ධර්මයේ ඊටාම කරුණාවෙන් කියලා දුන්න ඒ අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා සාදු 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 අසපී වැඩ සිටින ගරුතර මහා සංඝරත්නින් අවසරයි සදහවත් පිංගතුනේ ඉසිසින් කුණ්ඩසාල මහමෙවුනා භාවනසපියේ අපගේ භාග්‍යතුන් වහන්සේගේ ඒ අසිරිමත් තෙමගුල සිහිපත් කරමින් බොහෝ පිංකම් පවත්වනවා. ඉදී ප්‍රවත්වන පිංකම් අතර සුවිශේෂී වැඩසටහනක් තමයි මේ හවස ධර්ම දේශනාව. ඉතින් ඒ නිසා අද ඒ ධර්ම දේශනාව කිරීමේදී මජ්ඣිම නිකායට ඇතුළත් සූත්‍ර දේශනාවක් තමයි අපි ඉගෙන ගන්නේ. පිංගතුනි, අපට මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ අපිට ලැබිච්ච වටිනාම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. දීර්ඝ සසර ගමනක අපි ගමන් කරද්දී අපට කලාතුරකින් මුණගැහෙන දේ තමයි බුද්ධ ශාසනේ. ඒ දුර්ලභ ලැබිච්ච බුද්ධ ශාසනේ අපි හරියට සිත පහදවාගෙන ඒ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට ජීවිතේ පුරුදු කළොත් අපට විශාල යහපත උදා වෙනවා. පිංගතුනි, බුදු කෙනෙක්ගේ ජීවිතේ උන්වහන්සේ සමාන කළා සිංහයෙකුට. ඒ කියන්නේ සිංහයා, සිංහ රාජයා කියලා කියන්නේ මේ මහ පොළොවේ ඉන්න සත්තු අතර අග්‍ර සත්වයේ නිර්භය සත්වයේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ওই සිංහරාජයා හවස් කාලේ හිර බැහැගෙන යද්දී ඒ තවන් ඉන්න ගුහාවෙන් එළියට එනවා. එළියට ඇවිල්ලා සිව් දිසා බලනවා කියනවා. එකපැලි කඩල සිව් දිසාව බලනවා. බල්ල තුන් පාරක් සිංහනාද කරනවා. ඒ සිංහනාද කරලා තම ගොදුරු හොයන්න යන්නේ. ඒක සිංහයාගේ පිළිවෙල. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, මේ සිංහනාද කරනකොට මහණෙනි ජලයේ ඉන්න සත්තු ජලයේ ඇතුළටම යනවා කියනවා. ඊට පස්සේ ගුහාවල ඉන්න සත්තු ඒ ගුහා ඇතුළටම යනවා කියනවා.
ඊළඟට ආසීන සත්තු ඊල ආසට ගිලෙනවා කියනවා. ඒතරක් නේ මහන්නේ රජ වාසල්වල දම්වැල් දාලා බොහොම හිර කරලා ඉන්න ඇත්තු පවා ඒ දම්වැල් කඩාගෙන දුවනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ බලන්න වහන්නේ මේ ත්‍රිසංගත සත්තු අතර ඒ සිංහ රාජයා හරි ආනුභව සම්පන්නයි කියනවා. එච්චර මහේසාක්‍යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීහෝති භික්ඛවේ තථාගතස්සේතං අදිවචනං අරහතු සම්මා සම්බුද්දස්ස. වහන්නේ සිංහ රාජයා කියලා කියන කාටද? ඒ තථාගත සම්බුද්ධ රජුන්ට කියන නමක් කියනවා. එතකොට ඒ තථාගතයන් වහන්සේ මේ ධර්ම චක්‍රේ පවත්වනවට කියනවා සිංහනාද කරනවා කියලා. එතකොට සිංහනාද කරනකොට සමහර දිව්‍ය ලෝක තියෙනවා කියනවා. ඒ දිව්‍ය ලෝකාල තියෙන දීර්ඝ ආයුෂ නිසා ඒ අය හිතනවා කියන්නේ අපි හැමදාම ඉන්නවා. අපි සදාකාලික ජීවිතෙන් මේ අවුරුදු 50ටත් එහෙම හිතනා ඉන්නවා නේද? මහා එතකොට අවුරුදු කෝටි ගාණක් තියෙදි බලන්නනේ. සමහරට මේ මනුස්ස ලෝකෙත් මැරෙනවා කියලා හිතන්නේ බොහොම සුළු පිරිසක්. එතකොට මේ අවුරුදු කෝටි ගාණක් තියෙන දෙවියන් අතර ඒ දේවරු හිතාන ඉන්නවා කියන්නේ අපි හැමදාම ජීවත් වෙන සදාකාලිකයි. ඉතින් ඒ අර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඒගොල්ලෝ සංවේගයට පත් වෙනවා. මොකද හේතුව අපි මෙච්චර කාලයක් හිතාන හිටි අපි වෙනස් වෙන්නේ නැහැ කියලා. නමුත් බුදුවරු පහළ වෙලා මේ වෙනස් වෙන ධම පෙන්වලා දෙනවා. ඉතින් ඒ නිසා මේ දෙව් මිනිස් ලෝකයේ තුල උන්වහන්සේ හරි ආනුභාව සම්පන්නව වැඩ හිටියා. දෙව් මිනිස් ලෝකයේ තුල මහේ ශාක්‍ය භවින් උන්වහන්සේ වැඩ හිටියා. ඔය එක තැනක තියෙනවා ඔය ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං අහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේට මේ මනෝමය කයින් බඹලෝ යන්න පුළුවන් කියලා මං අහලා තියෙනවා කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාළ ආනන්දේ තථාගතයන් වහන්සේට පුළුවන් මනෝමය කයින් බඹලෝ යන්න පුළුවන්. ඊළඟට අහන භාග්‍යතුන් වහන්සේ මං අහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේට මේ ගොරෝසු කයිනොත් බඹලෝ යන්න පුළුවන් කියලා. ගොරෝසු කයි කිව්ව මොකද්ද? උන්වහන්සේගේ සාමාන්‍ය ශරීරයෙන්. ඔව් ආනන්දේ තථාගතයන් වහන්සේට ඒක පුළුවන් කිව්වා. තථාගතයන් වහන්සේ කැමති නම් මනෝමය කයින් බඹලෝ යනවා. තථාගතයන් වහන්සේ කැමති නම් ගොරෝසු කයින් බඹලෝ යනවා. ඉතින් ඒ වෙලාවේ ආනන්දයන් වහන්සේ කියනවා ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේ හරි අද්භූතයි කියනවා. ඉතින් ඒ වෙලාවේ බුදුවාග්යතුන් වහන්සේ දේශනා කරනවා ඕ අච්චරියාත ඒති ආනන්ද තථාගත අච්චරිය ධම්ම සමන්නාගත. ආනන්දි බුදුරු ආශ්චර්යයි. ඒ ආශ්චර්ය ධර්ම උන්වහන්සේලා තුල තියෙනවා. අභූතාචේ ආනන්ද තථාගත අභූත ධම්ම සමන්නාගත. ඒ තථාගත බුදුරු අද්භූතයි. අද්භූත ධර්මයන්ගෙන් යුක්තයි. තීනි සම්පි සරණ ගියේ මේ තුන් ලෝකෙම අග්‍ර බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ නිසායි වාග්යතුන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට පුදුමාකාර ආරක්ෂාවක්, රැකවරණයක්, සැපයක් ඒ ධර්මයේ තුලින් ලබා දෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ උතුම් බුද්ධ දේශනාවක් අපි මේ මොහොතේ ශ්‍රවණය කරමු. මේ දේශනාවේ නම තමයි ආර්ය පරිේෂණ සූත්‍රය. ඔබ අහලත් ඇති මේ දේශනාව නේද? මජ්ක්‍ධිම නිකාය ඇතුළත් එන බොහොම රමණීය දේශනාවක්. එතකොට ආර්ය පරිේෂණ කියලා කියන්නේ බුදුවරුන් ඒ උතුම් සම්බුද්ධත්වයේ වෙනුවෙන් කරනු ලබන පරිේෂණය.
ඒ බුදුරජාණන් වහන්සේලා උතුම් සම්බුද්ධත්වය ලබා ගැනීම පිණිස ඒ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කර ගැනීම පිණිස උන්වහන්සේලා කරන සොයායාම පරිේශණය තමයි මේකේ විස්තර කරන්නේ. එතකොට ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියේ සවැත්නුවර ජේතවනාරාමයේ. ජේතවනාරාමයේ කළේ කවුද? අනාථපිණ්ඩික මහසිටුතුමා. එතකොට එතුමාගේ නමින් එතුමා අනාථපිණ්ඩික සිටුතුමා ඒ රමණීය ආරාමේ ඉදි කළා. එතකොට එදා භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියේ ඒ ආරාමේ. මොකද ආරාමේ ජේතවනාරාමයේ. එතකොට එදා භාග්‍යවතුන් වහන්සේ උදේ වරුවේ පාත්‍ර සිවුරුත් අරගෙන උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. නබන් බුදු කෙනෙක් නේද? ඊටාම සරල ජීවිතයක්. ඒ කියන්නේ බුදුරෙයකට ගහක්කට සුවසේ ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ නමකට ගහක්කට සමීපට සැතපෙනවා. ඔය අනාථපිණ්ඩික සිරිතුමාම කිව්වේ නේද? ඔය අනාථපිණ්ඩික සිරිතුමා ඒ භාග්‍යතුන් වහන්සේ බලන්න ගිය පළවෙනි දවසේ භාග්‍යවතුන් වහන්සේ රුක්සෙවණ කිහිටි උදේ වාඩිලා. ඉතින් සුදත්ත කියලා නම කියලාම කතා කළා. හරි සතුටුයි. ඇයි? භාග්‍යවතුන් වහන්සේ අඳුනගත්ත කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරලා අහනවා, භාග්‍යවතුන් වහන්සේ ඊරෑ සැපට නිදාගත්තද කියලා? සනීපෙට නිින්ද ගියාද කියලා? භාග්‍යතුන් වහන්සේ වදාලා, සබ්බදාචි සුඛං සීති බ්‍රාහ්මනෝ පරිනිබ්බුතෝ යෝන ලිප්පති කාමේසු සීති භූතු නිරූපදී. මේ කාමයට බැඳෙන්නේ නැති, කෙලෙස් නැති, කෙලෙස් රහිත කර්මයන් දුරවිලා, නිකෙලෙස් සිතින් සිසිල් බවට පත්වෙච්ච ඒ උතුම් රහතුන් සනීපට නිදා ගන්නවා කිව්වා. බලන්නනේ, එහෙනම් ලෝකේ සනීපට නිදාගන්නේ කවුද? රහතන් වහන්සේලා. ඇයි අපිට සනීපට නිින්දයන් නැත්තේ? කෙලෙස් අපිට සැප නිින්දක් ලබා දෙන්නේ නෑ. නිකෙලෙස් සිතින් ඉන්න කෙනා සැපසේ නිදා ගන්නවා. යෝන ලිප්පති කාමේසු කාමයට ඇලෙන්නේ කියනවා. අපේක්ෂා නැහැ හිතේ. ඒ නිසා උන්වහන්සේ සැපසී නිදා ගන්නවා. සරලයි. ඉතින් උන්වහන්සේ පාත්‍රිත් අරගෙන පිණ්ඩපාතේ උන්න ගමට පිටත් වුණා. එතකොට එදා මේ වික්ෂුන් වහන්සේලා පිරිසක් ආනන්දයන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඇවිල්ලා කියන ආනන්දයන් වහන්ස, අපි මේ භාග්‍යතුන් වහන්සේගෙන් දහම් කතාවක් අහලා ගොඩාක් දවස් කියනවා. ඒ කියන්නේ ගොඩක් කාලෙකින් අපිට බණ ටිකක් අහන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඉතින් ඒ නිසා ආනන්දයන් වහන්ස අපිට මේ අවස්ථාව ලබා ගන්න පුළුවන් නම් බොහොම හොඳයි කිව්වා. ඉතින් ඒලයි ආනන්දයන් වහන්සේ කියනවා, එහෙනම් ආයමතුන් වහන්සේ, ඔය ආයමතුන් වහන්සේ කියලා කියන්නේ ප්‍රිය වචනයක් ඒ කාලේ. ඒ කියන්නේ එකට ඉන්න පිරිස ඊටාම ගෞරවාන්විත වචනයක් ඒකේ යුගයේ. ප්‍රියභාවය ඇති කරන වචනයක් ආයමතුන් කියන්නේ. එතකොට කියන ආයමතුන් වහන්සේ රම්මක කියලා බ්‍රාහ්මණයෙක්ගේ ආරාමයක් තියෙනවා. රම්මක බ්‍රාහ්මණයාගේ ආරාමේ තියෙනවා. ඉතින්ට පුළුවන් නම් වඩින්න, භාග්‍යතුන් වහන්සේගෙන් බණ ටිකක් අහන්න අවස්ථාව හදා දෙන්න පුළුවන් කිව්වා. කාගේ ආරාමේ ළඟටද? රම්මක බ්‍රාහ්මණයා. ඉතින් ඒලාවේ වික්ෂුන් වහන්සේලා හොඳයි කියලා පිටත් වෙලා උන්වහන්සේලා එතනින් ඉවත් වුණා. ඉතින් එදා භාග්‍යතුන් වහන්සේ ඔන්න සවැත්නුවර පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩලා
දානි වැළඳවා දානි වළඳල අවසන් කරලා ආනන්දයන් වහන්සිට කියනවා පින්වත් ආනන්ද අපි දවල් විවේකී ගත කරන්න ඕ මිගාර මාතු පාසාදෙට යමු කිව්වා. එතකොට දිවා විහරණයට කොහාටද යන් කිවි මිගාර මාතු පාසාදේ එක්කලේ කවුද විසාකා උපාසිකාව. ඉතින් එහෙමයි භාග්‍යතුන් වහන්සේ කියලා ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පිළිතුරු දීලා භාග්‍යතුන් වහන්සේ සමග පිටත් වුණා. කොහෙද පිටත් වුනේ? ඔව් මිගාර මාතු පාසාදෙට. එතකොට භාග්‍යතුන් වහන්සේ එදා හවස වෙනකන් මේ ඒ ආරාමේ තමයි වැඩහිටි පූර්ව ආරාමේ වැඩහිටියේ. එතන හවස් කාලේ භාවනාවේ නැගිටලා ආනන්දන් වහන්සේට කියන පින්වත් ආනන්ද අපි ඇඟපත සෝදා ගන්න පොඩ්ඩක් නැගෙනහිර පැත්තේ තියෙන තොටුපළට අඩිමු කිව්වා. එතට හවස් කාලේ ඇඟපත පොඩ්ඩක් සෝදා ගන්න ඒ තොටුපළට යමු කිව්වා. ඉතින් ඒලා ආනන්දයන් වහන්සේත් එක්ක භාග්‍යතුන් වහන්සේ නැගෙනහිර පැත්තේ තිබිච්ච ඒ නාන තොටුපළට ගිහිල්ලා පැම් පහසු වුණා. එතට පැම් පහසු වෙලා භාග්‍යතුන් වහන්සේ ඇඟපත වේලෙන්න ජලයෙන් ගොඩට ඇවිල්ලා වැඩ ඉන්නකොට අන්න ආනන්දයන් වහන්සේ ඉල්ලීම කළා. දැන් මොකද්ද ආනන්දයන් වහන්සේට ඕනේ? බුදුරජාණන් වහන්සේ රම්මක බ්‍රාහ්මණයාගේ ආරාමයට වඩම්මන්න ඕනේ. එකපාර ඉල්ලීම කළේ නෑ. භාග්‍යතුන් වහන්සේට කියන ආනන්දයන් වහන්සේ ස්වාමීනි, ඔව් භාග්‍යතුන් වහන්සේ මේ රම්මක බ්‍රාහ්මණයාගේ ඔව් ආරාමයේ ඉතාම ලස්සන තැනක්. ඒක බොහොම රමණීය තැනක්. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපි ඒ ආරාම එච්චර දුරත් නෙමෙයි තියෙන, අපි එතෙන්න වඩි හොඳ කියලා හැවුවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ කියන ආනන්ද අපි වඩිමු කියලා ඒ ආරාමෙට ගියා. ගිහිල්ලා යනකොට වික්ෂුන් වහන්සේලා ඒ ආරාමේ විහාරය ඇතුලේ දහම් කතාවන් ධර්ම සාකච්ඡාවක් කර කර ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ කොච්චර නිහතමානීද කලබලුනේ නෑ. දැන් තිබ්බනේ නේ මං බුදුරජාණන් වහන්සේ වැඩියනේ ඔව් කියලා යන්න තිබ්බේ නැද්ද? බලන්නනේ කොච්චර නිහතමානී ජීවිතයක් උන්වහන්සේ. ඉතින් එළියේ හිටගෙන හිටියා. අර වික්ෂුන් වහන්සේලා දහම් කතාව කරනකම් උන්වහන්සේ එළියේ ඉඳලා දහම් කතාව අවසන් වුණා කියලා තේරුණාට පස්සේ අන්න දොරට තට්ටු කළා. උග්‍රපාදල දොරට තට්ටු කළා. ඉතින් වික්ෂුන් වහන්සේලා දොර විවෘත කළා. භාග්‍යතුන් වහන්සේ ඇතුළට වැඩම කළා. ඉතින් ඒලා බුදුරජාණන් වහන්සේ ඒ වික්ෂුන් වහන්සේලගෙන් අහනවා පින්වත් මහණෙනි, දැන් තථාගතයන් වහන්සේ මෙතෙන්ට එනකොට මොනවද කතා කර කර හිටියේ? තථාගතයන් වහන්සේ මෙතෙන්ට එද්දි මොනවද කතා බහ කර කර හිටියේ? ඉතින් ඒලා ඒ වික්ෂුන් වහන්සේලා කියන භාග්‍යතුන් වහන්සේ ඔව් අපි මේ භාග්‍යතුන් වහන්සේ ගැනමයි කතා කර කර හිටියේ. එහෙනම් වික්ෂුන් වහන්සේ එකතු වෙලා කාගෙනද කතා කරලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ ගැන. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ගැන කතා කරද්දී මේ හිත සංසිඳිනවා. අපේ හිතේ තියෙන දුක් ඔක්කොම සංසිඳිලා යනවා. සැහැල්ලු වෙනවා. ඒ බුදුරේ ගැන සිහි කළත් හිත සැනසෙනවා. තේරෙනනේ? දැන් හිතන්න ඔබට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණා කියලා. දැන් හිත වේදනාවක් ඇති වුණා කියලා හිතන්නකෝ. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න. එතකොට මොකද වෙන්නේ? අර හිත වේදනාව නැතිලා. දැන් අපි හිතමු කවද බැන්නා කියලා ඔබට. හිතනනේ භාග්‍යතුන් වහන්සේටත් බැන්නානේ. නමුත් උන්වහන්සේ හිතේ කිසි අහිතක් ඇති කරගත්තේ? එතකොට අපේ හිත මොකද වෙන්නේ?
සංසිඳිලා යනවා. බලන්නනේ. ඉතින් ඒ නිසා බුදුරෙයක් ගැන කතා කිරීමත් අපිට හරි උපකාරයි. ඉතින් වික්ෂුන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේලා කියනවා පින්වත් මහණෙනි බොහෝම හොඳයි කිව්වා. බොහොම හොඳයි. මොකද ඔබ වාගේ සදහින් පැමිණිච්චි මේ ශාසනයට පැමිණිච්චි කුල පුත්‍රයන් විදිහට ওই විදිහේ කතා කරන්න කියනවා. ඒව දේශනා කරලා කියනවා සම්නිපතිතානං ඕ භික්ඛවේ දයං කරණීයං. මහණෙනි එකතුනහම දෙකක් කරන්න. ධම්මීව කතා එක්ක දහම් කතාව කරන්න. අරියවතුන් නීභාව එහෙම නැත්නම් නිහඬව භාවනාවක ඒ දෙන්න කිව්වා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට හරි අපූර්ව විත්තරයක් පැහැදිලි කරනවා. මේක අපි හරියට අපේ හිතේ දරා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මේ සොයන දේවල් කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියනවා. අපි මේ හොයන ඒවා කොටස් කීයකටද දෙකකට බෙදනවා. පරිේෂණය කියන්නේ ඒකනේ නේද? පරිේෂණ කරනවා කියන්නේ මොකද්ද? සොයනවා අපි නේද? එක එක දේ හොයනවා. එක එක දේවල් සොයනවා, පරීක්ෂණ කරනවා. එතකොට මහණෙනි මේ කරන පරීක්ෂණ, මේ සොයන දේවල් කොටස් කීයකට බෙදනවද? දෙකකට බෙදනවා. පළවෙනි එක තමයි ශ්‍රේෂ්ඨත්වයේ සොයා කරන පරිේෂණය. ගද්ද පළවෙනි එක ජීවිතයක් ශ්‍රේෂ්ඨත්වයට පත් කරගන්නේ කොහොමද කියලා අපි කරන සොයා යාම පරිේෂණය. ඊළඟ එක තමයි ජීවිතයක් ශ්‍රේෂ්ඨත්වයට පත් නොවනදී සොයා යාම. එනම් මේ ලෝකේ හැම දෙයක්ම සොයවා කියලා අපේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවද? එහෙම වෙන්නේ නැහැ. අපේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ යම් දේ තියෙනවා. ඒ දේවල් අපි සොයනවා නම් අපි ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. ඒකයි මේ කියන්නේ. එහෙනම් මතක තියාගන්න හොයන දේවල් කොටස් කීයද දෙකකට බෙදෙනවා. පළවෙනි එක මොකද්ද? ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනදී අපි සොයනවා. ඊළඟ එක අනාරිය. ආරි පරිේෂණයයි අනාරි පරිේෂණයයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි මේ මොකද්ද මේ ශ්‍රේෂ්ඨ බවට උතුම් බවට පත් කරවන් නැති සොයන දේවල්? ඒ කියන්නේ මොනවා සොයද්දිද අපේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් නොවෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. ඉතින් ඒලායි භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා හරි අපූර්වයි මේ දේශනාව. පින්වත් මහණෙනි ඔන්න කෙනෙක් ඉන්නවා. එයා තමන් ඉපදෙන ස්වභාවයෙන් ඉන්නේ. එයා කොහොමද ඉන්නේ? ඉපදෙන ස්වභාවයෙන් නැවත නැවත උපතක් කරා යන ස්වභාවයෙන් ඉන්නවා. ඉඳගෙන එයා සොයනවා මොකද්ද? ඉපදෙන ස්වභාවයටම අයිති දෙයක්. එහෙනම් තමන් ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන සොයන්නේ මොකද්ද? ඉපදෙන ස්වභාවයටම. දැන් බලන්න මේවා මේ දීර්ඝ සසර ගමනේ අපිට ආහඬ ලැබිටි දේවල් නෙවෙයි. මොකද මේ බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැසීමෙන්ම ඉගෙන ගන්න තියෙන දේ මේ. ඒ කියන්නේ සාමාන්‍ය බුදුරෙක් පහළ වීමෙන්ම අපිට ආහඬ ලැබෙන දේවල් මේ මේ කරුණ. අර අපි දැන් නිතර ආහන නිසා නිකන් අපිට මේකේ නමුත් මේක හරි ප්‍රයෝජනවත් බුදුවරු පහළ වීමෙන් අපිට ආහඬ ලැබෙන දුර්ලභ දේවල් මේ. එහෙනම් මතක තියාගන්න කෙනෙක් ඉන්න අයා තමා ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන ඉපදෙන ස්වභාවයට අයිති දීම සොයනවා කියනවා.
ඊළඟට තමන් දිරණ ස්වභාවයෙන් ඉඳගෙන ජරාවට පත්වෙන දීම සොයනවා කියනවා. තමා ලෙඩ වෙන ස්වභාවයෙන් ඉඳගෙන ලෙඩ වෙන ස්වභාවයට අයිති දීම තමා කියලා කියන්නේ මොකද්ද මෙතන? මේ අපි ජීවිතේ මේ ඇස කන නාසය දිව ඕක නෙමෙයි අපි තමා කියලා දකින්නේ. අපි මම මගේ තමා තමාගේ කියලා අපි දකින්නේ මොකද්ද? මේ ආයතන හය. මේ උපාදානස්කන්ධ පහ තමයි අපි ඒ විදිහට දකින්නේ. එතකොට මේ උපාදාන ඒ ආයතන හයේ ස්වභාවය මොකද්ද? ඉපදෙන ස්වභාවයෙන් යුක්තයි. ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඊළඟ එක තමයි තමන් මිය යන ස්වභාවයෙන් ඉඳගෙන මිය යන දේටම අයිතිදිය සොයනවා කියනවා. තමන් ශෝකවන ස්වභාවයෙන් ඉඳගෙන ශෝකවන දෙයක්ම සොයනවා. තමන් කෙලෙසුන්ගෙන් කිලිටි වෙලා යන ස්වභාවයෙන් ඉඳගෙන කෙලෙස් වලින් කිලිටි වෙන දේම සොයනවා. එහෙනම් ඒ පරිේශණය මොකද්ද? ඒක ආර්ය ධන ආර්යද? ඒක අනාර්යයි. අනාර්ය කියන්නේ මොකද්ද? ඒකෙන් ජීවිතයක් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ නැ කියන එකයි. එහෙනම් තමා ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන ඉපදෙන දේම සොයනවා. තමා ලෙඩ වෙන ස්වභාවයෙන් ඉඳගෙන ලෙඩ වෙන දේම සොයනවා. තමා වයසට යන ස්වභාවයෙන් ඉඳගෙන වයසට යන දේ සොයනවා. තමා මිය යන ස්වභාවයෙන් ඉඳගෙන මිය යන ස්වභාවයට අයිති දේම සොයනවා. තමන් කෙලෙසන ස්වභාවයෙන් ඉඳගෙන කෙලෙසෙනවා කියලා කියන මොකද්ද? කෙලෙස් නැති වෙනවා. හිත කිලිටි වෙනවා. ඒ ස්වභාවයෙන් ඉඳගෙන අපි ඒවට අයිති දේවල් මේත් කිලිටි කරන දේම සොයනවා. තමා ශෝකවන ස්වභාවයෙන් ඉඳගෙන ශෝක වෙන දේම සොයනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහන මහණෙනි, මේ මොකද්ද මේ ඉපදෙන ස්වභාවයට අයිති දේ? මේ ලෙඩ වෙන ස්වභාවයට අයිති දේ මොකද්ද? මේ මරණ ස්වභාවයට අයිති දේවල් මොනවද? මේ ශෝක කරන දේවල්ට අයිති දේ මොකක්ද? මේ මරණයට අයිති දේවල් මොනවද? මේ ස්වභාවයට අයිති දේවල් මොනවද? ඒවට අයිති මේක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඔව්, අවදරුවන් ඒ ස්වභාවයට අයිති. දැසිදස්සන් ඒ ස්වභාවයට අයිති. ඌර කුකුල්ලුන් ඒ ස්වභාවයට අයිති. එළු බැටළු අයිති. ගවයෝ අස්සයන් වෙළඹුන් රන් රිදී මුතුමැණික් ඒ ස්වභාවයට අයිති. මහණෙනි, මේ පංචකාම ගුණයම ඔය ස්වභාවයෙන් යුක්තයි. එහෙනම් අපේ ජීවිත ශ්‍රේෂ්ඨත්වයේ කරා යන්න ඒ සොයනදී උදව් කරන්නේ අපිට තියෙන කියන එක. ඒකෙන් අපේ ජීවිතයේ උතුම් බවට පත් වෙන්න ඒක උදව් කරන්නේ අපිට. නමුත් එදිනදා අපේ ජීවිතය අපි පවත්වන්නේ ඒක අපිට යම්කිසි උපකාරයක් කරනවා. එදිනදා ජීවිතය අපිට පහසුවෙන් ගත කරන්න අපිට ඒ වගේ උපකාරය තියෙන. නමුත් අපි සැබෑ අර්ථය කරා යන්න ඒක උපකාර කරන්නේ නැහැ. ඒක මේ කියන්නේ. තේරෙන නේද? එතකොට තමාතේ ස්වභාවයෙන් ඉඳගෙන ඒ කියන්නේ ඉපදෙන ලිඩ වෙන මැරෙන ශෝක කරන ජීවිතේ අපි ශෝක කරන්නේ නැද්ද? ශෝක ඉච්චර දෙයක් ඕනේ. දරුවෙක් ඉස්කෝලේ ගිහලා ටිකක් පරක්කු නොන්නේ අපේ හිතමක දෙන්නේ හරි හිතේ ශෝකී ඇති වෙනවා. එතකොට ඒ වාගේ ස්වභාවයෙන් ඉඳගෙන
ඒ විදිහම දේවල් නම් සොයන්නේ. ඒ ඒ සෙවීම අපි ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ මේ කාම යන්නේ මේ ඊදොර ඉඩකඩන් යාන වාහන රන්දිදී මුතුමැණික් මේ දේවල් සෙවීම අපේ අර බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ශ්‍රේෂ්ඨත්වේ කරා යන්න උපකාර වෙන්නේ. මොකද හේතුව හැම දෙයක් වයිතුකේටද? දිරණ ලෝකෙට. මරණ ලෝකෙට. එහෙනම් අපිට යමක් දිරණ දෙයකින් අපිට අපිව ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්න බෑ. තේරුණා නේද? ලෙඩ වෙන දෙයකින් අපිව ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්න බෑ. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, ඒ තමනුත් මේ ස්වභාවයෙන් ඉඳගෙන ඒ දිරණ මරණ ස්වභාවයට අයිති දේවල්ම කෙනෙක් සොයනවා නම් ඒකෙන් එයා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ. බලන්න අපිව ශ්‍රේෂ්ඨත්වයට පත් කරන සෙවීම අන්න පරිේශණය. බුදුරජාන්සේ දේශනා කළා පින්වත් මහණෙනි, මේ ලෝකේ සෙවීමක් තියෙනවා, මේ ලෝකේ පරිේශණය තියෙනවා. ඒ පරිේශණයට පුළුවන් උදාර මිනිසෙක්ව බිහි කරන්න. තේරෙනා නේද? ඒ කියන්නේ ජීවිතේ සැබෑ අර්ථය ලබාගත් උදාර මිනිසෙක් බවට පත් කරන්න ඒ සෙවීමට පුළුවන් කියනවා. ඒ සෙවීමට කියනවා ආරි පරිේශණය කියලා. ඒ සෙවීමට කියන්නේ මොකද්ද? ආරි පරි. එහෙනම් ලෙඩ වෙන දෙයක්ම නම් අපි සොයන්නේ නේ? මැරෙන දෙයක්ම නම් අපි සොයන්නේ? අපිත් ඒ ස්වභාවයෙන් ඉඳගෙන නේ? ශෝක වෙන දෙයක්ම නම් අපි සොයන්නේ? අපිත් ඒ ස්වභාවයෙන් ඉඳගෙන. ඒක ආරිය නෙමෙයි. ඒක ආරි පරිේශණය නෙවෙයි. එනම් මේ ලෝකේ ශ්‍රේෂ්ඨත්වයේ ස්වයාමෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ සෙවීම මෙන්න මේ විදිහයි. ඒ තමයි පින්වත් මහණෙනි, මේ ලෝකේ ශ්‍රේෂ්ඨත්වයට පත් වීම සොයා යාමක් තියෙන පරිේශණයක් තියෙනවා. ඒ තමයි ඔන්න කෙනෙක් ඉන්නවා, එයා තමා ඉපදෙන ස්වභාවයෙන් ඉන්නේ. ඉපදෙන ස්වභාවය. දැන් බලන්න අපේ ජීවිත ගත්තොත් එහෙම අපි එක ජීවිතයක ඉපදුනේ නෑ නෑ. මේ දීර්ඝ සසර ගමනේ අපි කීක උපත් ලබලා තියෙනවා. තේරෙනා නේද? එක හිටි අම්මා කෙනෙක්. ඒ අම්මට තරුණ දුවක් හිටියා. හදිසි අසනීපයක් කළා. මේ දුව කලුරිය කළා. කලුරිය කළා කියන්නේ මොකද්ද? මරණයට පත් වුණා. දැන් මේ අම්මා ඒ එක දුවක් එන්න තින් නැති හරි දුකයි ඉතින්. හරි වේදනයි හිතට. හැමදාම යම සොහනට යනවා. සොහනට ගිහිල්ලා අර ඒ වල දාපු තැන වාඩි වෙලා අඬනවා. දවසක් අපේ භාග්‍යතුන් වහන්සේ මේක දැක්කා. එතුන් වහන්සේ ඒ අම්මට පිහිට වෙන්න එතෙන්ට වැඩම කළා. වැඩම කරලා අහනවා, අම්මා ඇයි ඔය අඬන්නේ? කීවනේ සාමීනි භාග්‍යතුන් වහන්සේ, මගේ දුවක් හිටියා. එකම දූ හදිසි අන්තරා වුණා. ඒ දුක මට ඉවසන්න අමාරුයි කිව්වා. ඒ ශෝකේ මට දරන්න ඒ නිසා මම මේ ඇවිල්ලා මේ අඬන්නේ කිව්වා. මේ සොහනට හැමදාම ඇවිල්ලා අඬනවා කිව්වා. ඒ අම්මව දුක නෝ මොකද්ද කිය ජීවා කිව්වා. දුක නෝ මොකද්ද එතකොට? ජීවා. භාග්‍යතුන් වහන්සේ වදාළව, අම්මා ඔය ජීවා කියන නමින්ම මේ තැනම 14,000 සතාවක් වලදාලා තියෙනවා. කොයි ජීවට දඬන්නේ කියලා ඇහුවා. තේරුණාද? ඔය නමින්ම 14,000 සතාවක් මේ මෙතන
වලදාලා තියෙනවා නමින් කොයි ජීවට දඩන්න අම්ම කියල හැවා. ඒ අම්ම කියනවා අර මේ ගින්නකට වතුර ඉස්සවාගේ ඒ සෝක එතනින්ම අවසන් වුණා කියනවා. එතුළු බලන්නේ ශේෂ්ඨත්වයේ සොයාගේ මුනිවරයෙක්ගේ වටනේනේ කොච්චර මනුෂ්‍ය බුද්ධිමත් කරනවාද. ඒනම් ඒ බුද්ධිමත් උත්තරේ නිසා නෙමේ ධම්ම සැනසුනේ. ඒ අම්මට සදාකා අම්ම රහත් භික්ෂුණියක් වෙනවා. මේ බුද්ධ ශාසනය පැවිදිලා රහත් භික්ෂුණියක් වෙන අම්මා. එතකොට එතුමියට වාසනාව ලැබුණේ අර බුදුරජාණන් උන්වහන්සේගෙන් ඇඬුවා නම් එතන. අම්මයි අඬන්නේ ස්වාමීනි ජීවදුව මැරුණා. අපි මොකද කරන්නේ? භාග්‍යතුන් වහන්සේ ඇඬුවා නම් එතන ගිහිල්ලා. ආන්න බුදුරුව අපිට ඇත්ත කියලා දෙනවා. ඒ සත්‍ය අවබෝධයෙන් තමයි සැනසීම ලැබෙන්නේ. ඒ සැනසීම ලබා දෙන්නේ ඒ සත්‍ය අවබෝධයයි. ඒකයි. ඉතින් ඒ නිසා මේ දීර්ඝ සසරේ අපි විවිධ උපත් ලැබමින්නේ නොයේ කම් කටළු මැද්දේ එක තැනක තියෙන මහණෙනි මේ දීර්ඝ සසරේ ඔබ තීව්‍ර දුක් ඉඳලා තියෙනවා. කටුක දුක් ඉඳලා තියෙනවා. මේ මහා පොළොව කියන සොහොන් පිටිය පුරූපයක ඔබ කරලා තියෙන කියනවා. මේ මහා පොළොව නැමති කටසි වඩිතා කටසි කියලක මේ සෝම් පිට මේ මහා පොළොව මේකට පස් එකතු කරන එක ඔබ කළේ කියන මේ සසරේ. ඒනම් ඒ වාගේ මහා පොළොවට පස් එකතු කරන්න අපිට උනේ අපි සැබෑ ආර්ය පරිශ්‍රණය අපිට යෙදෙන්න බැරි වෙච්ච නිසා. බලමු ආර්ය පරිශ්‍රණය බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙනවා. උන්වහන්සේ දේශනා කළ පින්වත් මහණෙනි කෙනෙක් ඉන්නවා එයා තමා ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන ඒ ඉපදෙන දේවල් වල ආදීනව තේරුම් අරගෙන ඉපදීමෙන් නිදහස් වෙච්ච අනුත්තර වූ හැම දෙයකින්ම නිදහස් වෙච්ච අමා නිවන සොයනවා කියනවා. එන යා මොකද හොයන්නේ? ඒ තමා ඉපදෙන ස්වභාවයෙන් තමයි ඉන්නේ. නමුත් එයා සොයන්නේ මොකද්ද? ඒ ඉපදීමෙන් නිදහස් වූ අමා නිවන කියනවා. යසු වෙනවා. එයා පරිශ්‍රණය කරනව ඒ අමා නිවන. තමා වයසට යන ස්වභාවයෙන් ඉඳගෙන වයසට යන දේ සොයන්නේ. සොයන්නේ මොකද්ද? ඒ වයසට යාමෙන් සදාටම නිදහස් වෙච්ච අමා නිවන. නොදිරන අමා නිවන සොයනවා. තමා මේ යන ස්වභාවයෙන් ඉඳගෙන මරණයෙන් සදාටම නිදහස් වෙච්ච අනුත්තර වූ අමා නිවන සොයනවා. තමා ලෙඩ වෙන ස්වභාවයෙන් ඉඳගෙන ඒ ලෙඩ වෙන දේවල් ආදීනව තේරුම් අරගෙන ඒ ලෙඩවීමෙන් සදාට නිදහස් වූ අමා නිවන සොයනවා. ඒ පරිශ්‍රණය මොකක්ද එහෙනම්? ආරි පරිශ්‍රණය. බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ ඒ සම්බුදුරජාණන් වහන්සේ නැමති කල්යාණ මිත්‍රයා මුල් කරගෙන සිය දාස් ගණනක් මේ පරිශ්‍රණේ යෙතුණා. ඒ පරිශ්‍රණේ ඵල නෙලා ගත්තා. ඔව්. ඊත්‍රි පුරුෂ ભેදයක් තිබ්බද? නෑ. සිවණ පිරිසමේ ඵල නෙලා ගත්තා. ඒ නෙලා ගත්තේ මේ ධර්මයේ කෙරී ඇතිවෙච්ච චිත්ත ප්‍රසාදයයි. ඉතින් උන්වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි තමා ශෝකේන ස්වභාවයෙන් ඉඳගෙන ඒ ශෝකවන ස්වභාවයට අයිති දේවල ආදීනව තේරුම් අරගෙන ඒ ශෝකයෙන් සදහටම නිදහස් වෙච්ච අමා නිවන සොයනවා. අන්න පරිශ්‍රණය. ඒක තමයි ශ්‍රේෂ්ඨ පරිශ්‍රණය. තමා කෙලෙසී යන ස්වභාවයෙන් ඉඳගෙන ඒ කෙලෙසෙන දේවල ආදීනව තේරුම් අරගෙන නිකිලිස්සු අමා නිවන සොයනවා. ඒ කෙලෙස් නැති ඊනම් බලන්න මේ ලෝකෙ කෙනෙක් ඉපදීමෙන් සදාටම නිදහස් වෙනනේ.
ලෙඩවීමෙන් සදහටම නිදහසෙන, මරණයෙන් සදහටම නිදහසෙන, සෝකයෙන් සදහටම නිදහසෙන, කෙලෙසුන්ගෙන් සදහටම නිදහසෙන අමා නිවන සොයනවා. ඒනං ඒ සොයායා මෙයාගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ නැද්ද? උදාර මනුස්සයෙක් බවට පත් වෙනවා. තේරෙනව නේද? ඒ කියන්නේ රහතන් වහන්සේලාට දෙවියන් හරි ආදරේ කියනවා. දෙවිවරු එක තැනක තියෙනවා, ඔය දිවි ලෝකේ තියෙනවා කියන ගහක් පරසතු කියලා, කෝවිලාර කියලා පරසතු ගහක්. ඒ කොයි තියෙන්නේ? මනුස්ස ලෝකේ නෙවෙයි, දිවි ලෝකේ තියෙන්නේ. එතකොට දිවි ලෝකේ ඒ පරසතු ගහ කාලයක් යනකොට කොළ ගුරු පාට වෙනවා. ඒ ගුරු පාට වෙන එකේ අර්ථය මොකද්ද? ඒ කියන්නේ කොළ වැටෙන්න යන්නේ ගහේ කොළ. දෙවියන්ට හරි පීතියක් ඇති වෙනවා කියනවා. දැන් ඔන්න තව ටික දවසකින් කොළ ටික ඔක්කෝම හැලෙනවා. ඔන්න කොළ හැලෙනවා කියන. එතකොට දෙවියන්ට ආය සතුටක් ඇති වෙනවා කියනවා. ඔන්න කොළ හැලුණා. තව ටික දවසක් යන්නේ මේ ගහේ දළු වෙන්න පටන් ගන්නවා. ඔන්න දළු මතු වෙනවා. දෙවියෝ ආය සතුට වෙනවා කියන. ඔන්න දළු මතු වුණා. තව ටික දවසකින් මේක ටිකිලි දාලා පුංචි මල් පොහොට්ටු එන්න පටන් ගන්නවා. ඊට පස්සේ පුංචි මල් පොහොට්ටු වෙනකොට දෙවියෝ සතුට වෙනවා කියනවා. දැන් ඔන්න මල් පොහොට්ටු ආව. තව ටික දවසකින් මේ මල් පොහොට්ටු බෙදිලා යනවා. ටික ටික ඉති ඉති බෙදෙනවා. ඒ ඉති බෙදෙනකොට දෙවියෝ සතුට වෙනවා කියනවා. ඔන්න තව ටික දවසකින් මේ ගහේ මල් පිපෙන්න ගන්නවා කියලා බුදුරජාන්සේ දේශනා කළ පින්වත් මහණෙනි, ඒ ගහේ ආලෝකයේ යොදුන් 50ක් ඈතට විහිදෙනවා කියන්නේ මල් පිපුණාට පස්සේ. හිතලා බලන්නනේ මේ ලයිට් එකේ කියලා කොච්චරද යන්නේ නේ. එතකොට මේ මල් ගහ මලින් පිරුණාට පස්සේ ඒ මල් වලින් නිකුත් වෙන ආලෝකයේ යොදුන් 50ක් ඈතට විහිදෙනවා. සුවඳ යොදුන් 100ක් පුරා පැතිරෙනවා කියනවා. සුවඳ යොදුන් 100ක්. මහණෙනි, දෙවිවරු 4 මාසයක්ව ගහ යටි යන්නේ නැහැ කියනවා. ඒ ගහ යටට වෙලා ඒගොල්ලෝ සෙල්ලම් කරනවා. කියනවා මහණෙනි, ඒ දිව්‍ය ලෝකේ ඒ පරසතු ඒ රුක්සේ එච්චර ආනුභව සම්පන්නයි කියනවා. එච්චර අනුභවයෙන් යුක්ත. ඒ වාගේ තමයි පින්වත් මහණෙනි, යම් කිසි කෙනෙක් ගිහි ජීවිතේ අත්හැරලා පැවිදි වෙන්න කල්පනා කරනවා කියන දෙවිවරු සතුට වෙනවා කියනවා. ආන් අහවල් ගමේ අහවල් කෙනා මේ පැවිදි වෙන්න හිතනවා කියලා සතුටුයි. ඊට පස්සේ කොහොම හරි මේ ස්වාමීන් වහන්සේ මහන්සියලා ඔන්න පැවිදි වෙනවා. ආයි සතුටුයි කියනවා. පැවිදුනාට පස්සේ සතුටුයි. දැන් මේ කෙලෙස් යුද්ධෙට මේ විදිහට ධ්‍යාන උපදවලා වීරියෙන් යුක්තව මේ ස්වාමීන් වහන්සේ මොකද වෙන්නේ? සියලු කෙලෙස් නසලා අරහත්ත්වයට පැමිණෙනවා කියනවා. එතකොට අරහත්ත්වයට පත්වෙච්ච ගමන් ඕ පොළොවාසි දෙවියෝ ප්‍රීති ගෝසා කරන්න පටන් ගන්නවා කියන ආන්නර අහවල් කෙනා, අහවල් ගම්පලාතෙන් ඇවිල්ලා පැවිදිච්ච අහවල් කෙනා අන්න කෙලෙස් යුද්ධ දිනුවා කියලා ප්‍රීති ගෝසා. ඔබුම්මානන් දේවානන් සද්දන් සුත්වා. ඒ පොළොවාසි දෙවියන්ගේ හඬ අහලා මොකද වෙන්නේ? චාතුම් මහරාජික දේවරු ප්‍රීති ගෝසා කරනවා. බලන්නනේ ඒ විදිහට කියන යම් තා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඇද්ද ඒ තාක්කේ ප්‍රීති ගෝසම පැතිරෙනවා කියනවා. කියලා කියන මහණෙනි, රහතන් වහන්සේලා එච්චර අනුභව සම්පන්නයි කියනවා. මේ දෙවමිනිස් ලෝකේ ඒ රහතන් වහන්සේලා එච්චර අනුභවයෙන් යුක්තයි කියනවා.
බලන්නනි ඊනං උන්වහන්සේලා එච්චරේ ශේෂ්ඨත්වයට පත්තරේ කුමක් නිසාදේ ආරි පරිේශණයක යෙදනා. ඉති ඒ නිසායි සියලු දුකින් නිදහස්සුච්ච අනුත්තර වූ අමා නිවන සොයනවා. ඒකට කියනවා ශේෂ්ඨත්වයට පත්වෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි සම්බුද්ධත්වයට පත්වෙන්න කලින් තථාගතයන් වහන්සේ බෝසත් කෙනෙක් විදිහට ඉද්දී අර පරිේශණය කළා කියනවා. ඒ කියන්නේ තමා තිපදෙන ස්වභාවයෙන් ඉඳගෙන ඉපදෙන දේ සෙව්වා කියනවා. ලෙඩ වෙනදී ස්වභාවයෙන් ඉඳගෙන ලෙඩ වෙනදී සෙව්වා කියනවා. වයසට යන ස්වභාවයෙන් ඉඳගෙන මී යන ස්වභාවයෙන් ඉඳගෙන මේ දේවල් මා සෙව්වා කියනවා. ඔව්. නමුත් තමන් වහන්සේ තනියම හිතුවා කියන. දැන් අපිට දැන් බලන්න උදව්වක් නැද්ද අපිට? දැන් අපිට හිතන්න උදව්වක් අපිට ලැබෙනවා නේ? බුදු කෙනෙක්ට උදව්ව ලැබෙන්නේ නැහැ ලෝකේ. උන්වහන්සේ තනියම මේ පරිශීලනය කරන්නේ. ඒකනි මහණෙනි, ඔව් යම් තා සත්‍යයන් මේ ලෝකෙ සිටීද? ඒකෙන් පාද තියෙන, පාද නැති, සිව්පා බහුපා, රූපී අරූපී, සංඤ්ඤ අසංඤ්ඤී, තථාගතෝ තේසං අග්ගමක්ඛායති අරහං සම්මා සම්බුද්ධෝ. ඒ සියලු සතුන් අතර අග්‍රය කවුද? රහතන් වහන්සේ. ඊ වික්කවේ බුද්ධි පසන්න අග්ගීති පසන්න. මහණෙනි යමෙක්කි බුදුරජුන්ට පහදීද අග්ග තැනට පහදුණා කියනවා. ඒ අග්‍ර තැනට පැහැදුනාට පස්සේ යාට ලැබෙන විපාක මොනවාද? අග්‍ර විපාක. පුණ්‍ය ගංගා කරනවා ජීවිතේට. ඒක ජීවිතේට ඔ අග්‍ර විපාක ලබන්න පුළුවන්. මොකද හේතු උන්වහන්සේ මේ ලෝකී දිනුවේ කාගේ උදව්ව කරන්නේ? තනියම දිනුවේ. මේ දිරණ ලෝකෙන් උන්වහන්සේ ඉතරට වැඩියා. හැබැයි කවුරුත් ඒකට උපකාර කළේ. උන්වහන්සේ දේශනා කළ මහණෙනි තමන් වහන්සේ කල්පනා කළා කියන. ඇයි මම මේ දිරණ දියක් හොයන්නේ? මාතේ ස්වභාවයෙන් ඉඳගෙන ඇයි මම මේ වයසට යන මරණ මේ කෙලසින දේවල්ම සොයන්නේ? තීරිසම හොයන්න ඕනේ අනුත්තර වූ අමා නිවන. ඒනම් ඒ සියලු දුක නිදහස්ෙච්ච අමා නිවන මං සොයන්න ඕනේ. ඒ ජරා මරණවට අයිති දේවල ලාදීනව තේරුම් අරගෙන ඒ වගේ නිදහස්සි ලබන ඒ සාන්තිය, ඒ සදාකාලික සැපේ හොයන්න ඕන කියලා උන්වහන්සේ කල්පනා. මේකේ තියෙන මහණෙනි ඒ විදියට තීරණේ අරගෙන උන්වහන්සේ තරුණ වයසේදී, උන්වහන්සේ තරුණ කාලෙදිම, මේකේ තියෙන මහණෙනි මං තරුණ වයසේදිම උබද්‍රේ අවුනේ ඉන්නකොටම අම්මා තාත්තා අකමැත්තෙන් කඳුළු පිරිච්ච මුහුණින් අඬක් දෙපා කියද්දි මං ගිහිගිය අත්තරියා කියනවා. අබිනිෂ්ක්‍රමණය කළා කියනවා. එතකොට ඒ සම්බුද්ධත්වයට පත් වෙන්න ඕන මම මේ දුකෙන් නිදහස් වෙන්න ඕන, ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන පරිේශණය දෙන්න ඕන කියන ඒ අදිස්ථානේ උන්වහන්සේ ගිහී ඇති වුණාට පස්සේ උන්වහන්සේගේ මග වලකණ්ඩ ලෝකේ කාට පුළුවන්ද? කාටවත් බෑ. ඒක තියෙන අම්මා තාත්තා තඩද්දි ඒ සීල දී අත්හැරලා උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කළා කියනවා. ඊට පස්සේ ඒ විදිහට අබිනිෂ්ක්‍රමණය කරලා මම මේකේ මේ ලෝකේ ඉන්නවද මේ ජරා මරණ දුක නිදහස් වෙච්චනේ? මේ මා සොයන විමුක්තිය ලබාගත් අය ඉන්නවද කියලා මා සොයා බැලුවා කියනවා. මේක තියෙනවා ආලාර කාලාම ළඟට ගියා කියනවා. සාත් ඒ කියන්නේ ඉන්දියාවේ ඒ කාලේ ප්‍රසිද්ධ වෙහිටපු සාත්තුවරේ. ඉතින් උන්වහන්සේ කල්පනා කරන්න ඇති මේ ආලාර කාලාම ප්‍රසිද්ධ කෙනෙක්, ධ්‍යාන සමාපatti දිනු කරපු කෙනෙක්, මෙයා මේකේ මේ පස්සේ ඉඳගෙන ඇති කියලා හිතන්න ඇති. ඉතින් උන්වහන්සේ දේශනා කරන මං ආලාර කාලාම ළඟට ගියා. ඒකේ තියෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මහණෙනි
ඒ ආලාර කාලාම තුල් හොලවනකොට මං කාරණේ අවබෝධ කරගන් ඉවරයි කියනවා. කොහොමදනේ? ඒ උන්වහන්සේ කිතිවිච්ච විස්මිත නුවණනේ කියන ආලාර කාලාම තොල්පටි හොලවනකොට මං කාරණේ අවබෝධ කරගන්නවා කියනවා. එතකොට ආලාර කාලාම විමුක්තිය කියලා හිතාගෙන හිටියේ අරූප සමාපත්තියන්. උන්වහන්සේ මොහොතින් ඒ සමාපත්තියට සමවදිනවා. ඊට පස්සේ ආලාර කාලාම කියලා තියෙනවානේ මේ ඔබ බොහොම තරුණ භික්ෂුවක්. ඔබ අපේ ගුරුවරයා සාක්ෂාත් කළාද යම් සමාපත්තියක් ඔබ ඒක සාක්ෂාත් කළා. ඒ නිසා ඔබයි මායි දැන් අපි සමානයි. ඒ නිසා මේ ශිෂ්‍යයෝ ටික බලාගෙන ඉන්න. භාග්‍යතුන් වහන්සේ වදාලා උන්වහන්සේ තේරුම් ගත්ත කියන ආලාර කාලාම ළඟ ඒ පස්සට සිදුම නැහැ. එතනින් උන්වහන්සේ පිටත් වුණා කියනවා. ඊළඟට උන්වහන්සේ ඉහළ සමාපත්තිය දිනු කරගෙන හිටපු උද්දක රාමපුත්ත ගාවට ගියා. එතනත් එහිමයි කියනවා. උද්දක රාමපුත්ත තොල්පටි හොලවන පමණි අවබෝධ කරගත්තා කියනවා ඒ ධර්මයේ. ඒ නේව සංඥා නාසඤ්ඤායතන සමාපත්තිය උන්වහන්සේ සාවදින්න මොහොතින් පුරුදු වුණා. තේරුම් ගත්තා මෙතන උපතක් කරා යනවා මිසක ඉදහසක් නැහැ. කොච්චර සියුම් නුවණක් එතකොට උන්වහන්සේට තියෙන්නේ නැද්දනේ? දැන් පුංචි දෙයට මුලා වෙන නේද නේද? සාමාන්‍ය පුංචි දෙයට මුලා වෙන ලෝකේ ඒ වාගේ පවාග්‍රේ කියන අග්‍රම භවයේ තමයි නේව සංඥා නාසඤ්ඤායතන. භවයන් අතර අග්‍ර වෙන්නේ නේව සංඥා නාසඤ්ඤායතන. එතකොට ඒ සමාපත්තිය උන්වහන්සේ ස්පර්ශ කළා. ස්පර්ශ කළා කියන්නේ මොකද්ද? උන්වහන්සේ ඒක අත්දැක්කා. ඒ උන්වහන්සේ අවබෝධ කරගත්තා මේ ඒ සමාධියට හිත බැඳිලා තියෙනවා. ඒ බැඳීම නිසා උපාදාන නිසා භවය හැදෙනවා. භවය නිසා උපදින නිදහසක් නැහැ. ඒක තියෙන උන්වහන්සේ ඊට පස්සේ කල්පනා කළා ආරාල කාලාම ගනිදල වැඩකුත් නැහැ. පිටත් වුණා එතනින්. මොකද උන්වහන්සේගේ එකම ඉලක්කයක් අර ඒ ඉලක්කයක් බලා හීයක් විද්දට පස්සේ ඒ ඊතලේ අර ඉලක්කේ කරාම යනවාගෙන උන්වහන්සේට ඕනෙලා තිබි මොකද්ද? උන්වහන්සේගේ හිතේ දෝංකාර දුන්නා මම ලෙඩ වෙන ස්වභාවයට අයිති. ඉදහසින්න මේකෙන්. මං ඉපදෙන ස්වභාවයට අයිති නිදහසින්න මේකෙන්. මං මිය යන ස්වභාවයෙන් යුක්ත මේකේ නිදහසින්න ඕනේ. මං කෙලෙසෙන ස්වභාවයෙන් යුක්ත මේකේ නිදහසින්න ඕනේ. ඒ අමා නිවන සොයන්න ඕනේ. උන්වහන්සේ තනියම තීරණය කළා මා මේක තනියම සොයනවා කියලා. ඉතින් උන්වහන්සේ ඒ පුංචි ගම්පියසක් ළඟ තිබිච්ච ඉනේ රන්දරා නදිය ඇසුරු කරගෙන ඒ පුංචි ගම්පියසින් පින්නපාති කරගෙන උන්වහන්සේ ටික ටික මේ විමුක්තිය ඔව් සොයන මාර්ගේ Taman සොයන්න ඕන කියලා උන්වහන්සේ ටික ටික ජීවිතේ එක එක තපස්කම පුරුදු කළා. සාර්ථකුණාද? ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ඒ තපස්ක්‍රමයේ අත්තරින්නේ උන්වහන්සේ කල්පනා කරනවා අතීතී යම් කෙනෙක් ජීවිතේට දුක් දුන්නද විමුක්තියක් සොයලා මං ඒක කරලා තියෙනවා. අනාගතී යම් ශ්‍රමණේක් හරි බ්‍රාහමණේක් හරි ජීවිතේ යම් දුෂ්කර ක්‍රියාවක් කරනවද මං ඒක කරලා තියෙන දැන් ප්‍රතිඵලයක් නැහැ. ඒ දුෂ්කර ක්‍රියාවෙන් උන්වහන්සේට ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. තී නිසා උන්වහන්සේ ටික ටික ඔව් තමන් වහන්සේගේ නුවණ මෙහෙවලා ඔව් මේ උන්වහන්සේ මොකද කළේ ටික ටික චිත්ත සමා ඒක උන්වහන්සේට මතක් වුණා. උන්වහන්සේ පුංචි කාලේ ඒ අර
තඹරුක්ෂවනදී හිත සමාධී ගතකන භාවනාකෙදුනා. ඉති ඒ නිසා උන්වහන්සේ තීරණය කළ මේක වෙන්න ඇති විමුක්තියට තියෙන මාර්ගයේ. ඉති ඒදයට උන්වහන්සේ කල්පනා කරලා කෝමරි ජීවිතයේ සත්‍යාවබෝධය පිණිස උන්වහන්සේ මග සොයාගත්තා. උන්වහන්සේ මාර්ග සොයාගෙන මේක තියෙනවා ඒ සේනානි කියන පුංචි ගම්පියසි ඒ ලස්සන ඒ රමණීය භූමිය දැක්කට පස්සේ උන්වහන්සේ කල්පනා කළා මට මේක පදන් විහිරිය කරන්න හොඳයි. ඉතින් එහෙම කල්පනා කළ උන්වහන්සේ එහෙම නැවතිලා ඔව් යාර විදිහට ඒ දුෂ්කර ක්‍රියාවත් අත්හැරලා දාලා උන්වහන්සේ ආර්යෂ්ටායක මාර්ගයේ තමන් වහන්සේ අවබෝධ කරගෙන ඒ ආර්යෂ්ටායක මාර්ගයේ උන්වහන්සේ පුරුදු කරලා මේකේ තියෙන මහණෙනි ඔව් ඒ විදිහට තමන් වහන්සේ වෙහෙස වෙලා තමන් වහන්සේ තනියම ඔව් තමන් වහන්සේ ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන ඒ ඉපදෙන ස්වභාවයට අයිති දේවල් ආදීනව තේරුම් අරගෙන ඉපදීමක් නැති අනුත්තර වූ ඔව් ඒ අමා නිවන සොයාගත්. ඒ කියන්නේ උන්වහන්සේ සම්පූර්ණ ඒ අමා නිවනම අවබෝධ කරගත්තා කියනවා. එතකොට උන්වහන්සේ ඒ විදිහට තමන් ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන ඒ ඉපදෙන ස්වභාවයේ ආදීනව තේරුම් අරගෙන ඉපදීමෙන් නිදහස් වෙච්චි මේකේ තියෙන අමා නිවන උන්වහන්සේ සොයන්න පටන් ගත්තා කියනවා. එතකොට උන්වහන්සේ ඒ සොයාගෙන යනකොට උන්වහන්සේට පුළුවන් වුණා කියන මහණෙනි ඔව් මට බලාපොරොත්තු වෙච්ච දේ සාක්ෂාත් කරගන්න. ඒ කියන උන්වහන්සේට පුළුවන් වුණා ඉපදීමෙන් සදහටම නිදහස් වෙන්න. ලෙඩවීමෙන් සදහටම නිදහස් වෙන්න. මරණයෙන් සදහටම නිදහස් වෙන්න. ශෝකයෙන් සදහටම නිදහස් වෙන්න. මේ කෙලෙසී යන ජීවිතේ සදහටම නිදහස් වෙලා ඒ අමා නිවන උන්වහන්සේ ස්පර්ශ කළ මේකේ තියෙනවා ඔව් මහණෙනි මාගේ චිත්ත විමුක්තිය වෙනස් වෙන්නේ නැහැ කියනවා. උන්වහන්සේගේ ඒ ඇතු වෙන නිකලෙස් බව ඒ විදිහටම පවතිනවා. කිසි දවසක විමුක්තිය වෙනස් වෙන්නේ නැහැ. මේ මාගේ අන්තිම උපත කියනවා මේ අවසාන ඉපදීම ආයේ පුනර්භවයක් නැහැ කියලා ඥානි පහළ වුණා උන්වහන්සේට. ඒ කියන උන්වහන්සේ මේ සියලු දුකේ නිදහස් වුණා කියන අවබෝධය උන්වහන්සේට ඇති වුණා. එතකොට උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ කල්පනා කරලා තියෙනවා මේ තමන් වහන්සේ ඒ සොයාගත් පරිේශණය ඉතාම දුෂ්කරව සොයාගත් එක. එතරි පරිේශණයේ ඉදලා තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ ඉතාම ගැඹුරුයි. ඒ ධර්මයේ ඕ සාමාන්‍ය කිලිසුන්ගෙන් කිලිටි වෙච්ච කෙනෙක්ට මේක දකින්න අමාරුයි. කොහොමද තියෙනවා ඒ ධර්මයේ ගැඹුරුයි. දකින්න එක ලේසි නෑ. අවබෝධ කරන එක දුෂ්කරයි. නමුත් හරිම ශාන්තයි. හරිම ප්‍රණීතයි. තර්ක කරලා මේ ධර්මයේ තේරුම් ගන්න අමාරුයි. හරි සියුම් බුද්ධිමතුන් තමා මේ ධර්මයේ අවබෝධ. එතකොට උන්වහන්සේගේ ඒ උන්වහන්සේ අරගත්ත වෙහෙසත් එක්ක උන්වහන්සේට හිතෙන්න පටන් ගත්තා මා මේ ධර්මයේ අනිත්‍යයට කියන්න දුන් කියාට මේක නම් අවබෝධ කරගන්න එක නැති වී. ඒ කියන්නේ මේ අයට මේක තේරුම් ගන්න අමාරුයි. මොකද හේතුව මේ හේතුඵල ධමයක් මේකේ තේරුම් ගන්න තියෙනවා. ඒ පටිච්ච සමුප්පාදේ තේරුම් ගන්න තියෙනවා. මේකේ තියෙනවා මේ ඒ සියලු සංස්කාරයන් සංසිදී ගිය ඒ සියලු කෙලෙස් දුරු කළ තණ්හාව නැති කරන ඒ අමා නිවන අවබෝධ කරන එක ලේසි වෙන එක නෙමෙයි මේ අයට. මොකද හේතුයි සත්‍යය ඉන්නේ ආලේ රාමාකු වික්කවේ පජාලේ රත තෘෂ්ණාව තුල ඉන්නේ. තෘෂ්ණාවට ඇලිලා ඉන්නේ. ඉතින් ඒ නිසා තෘෂ්ණාවට ඇලිලා තෘෂ්ණාවෙන් සතුටු වෙන අය මේ ධර්මයෙන් අවබෝධ කරගන්න එක නැති වෙයි. ඉතින් ඒ දිහට කල්පනා කළාට පස්සේ බලන්නේ බුදුරජාණන් වහන්සේට
හරි අපූරු ගාථාවක් ඒ වෙලාවේ මතක් කියලා තියෙනවා. මේක තියෙනවා මං ගොඩාක් මහන්සියලයි මේ ධර්මයේ අවබෝධ කළේ. මේ ධර්මයේ අනිත්‍යයට කියන කීන ප්‍රයෝජනය නැති. මොකද මේ රාගයෙන් ද්වේෂයෙන් කිලිටිලා ඉන්න මේ ජනතාව මේ ධර්මය නම් අවබෝධ කරන එක නැති. මොකද මේ ධර්මයේ උඩුගම් පලා යන එක. මේක පහළට ගමන් කරන එක උඩු අතට යන එක. උඩුගම් බලා පිහිනීමක් තියෙන්නේ. සියුම් ගැඹුරුයි දකින්න දුෂ්කරයි. මේ අවිද්‍යාවෙන් වැහිලා ඉන්න ඔව් මේ රාගයෙන් බැඳුණු මේ සත්‍යයන් මේක තේරුම් ගන්න එක නැතිවි. ඉතින් ඒ විදිහට කල්පනා කරනකොට මේක දැක්ක කවුද? අන්න ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ අපේක්ෂාවෙන් හිටිය එක බ්‍රහ්මරාජෙක් සහම්පති. ඒ බ්‍රහ්මරාජයා කල්පනා කරනවා නස්සති වත බොහෝ ලෝකෝ. ඒ කාන්තින් මේ ලෝක සත්‍යය නැසිලා යනවා. විනස්සති වත බොහෝ ලෝකෝ. ඒ කාන්තින් මේ ලෝක සත්‍යය විනාශ වෙනවා. මේ අලුත සම්බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජුන්ට මේ ධර්මයේ කියන්න හිතන වෙන්නේ නැහැ. ධර්මයේ කියන්න උත්සාහය ඇති වෙන්නේ නැහැ. බලන්න මේ බ්‍රහ්ම රාජය බලවත් පුරුෂයෙක් වක්කල අතක් දික් කරනවා වගේ. දික්කල අතක් වක් කරනවා වගේ වේගින් බඹලව අතුරුදහන් වෙලා බුදුරජාණන් සිද්දී පහළ වුණා. පහළලා වැඳගෙන කියනවා දේශේතු බන්ති භගවා ධම්මං ශාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන සීක්වා. දේශේතු සුගතෝ ධම්මං සුගතයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන සීක්වා. සම්ති සත්ත අපරජක්ක ජාතික කෙලිස් අඩුවයි මේ ලෝකේ ඉන්නවා. අස්සවනතා ධම්මස්ස පරිහායන්ති. ඒ ඇයට මේ බණ ටික අහන්න බැරි වුණොත් එීම පිරිහිලා යයි. භවිස්සන්ති ධම්ම සංඥාතාරෝ අහන්න ලැබුණොත් එයයි මේක අවබෝධ කරගන්නවා. ඉතින් ඒලායි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් උන්වහන්සේ මේක තියෙන බුද්ධ චක්කුණා බුදු ඇසින් උන්වහන්සේ ලෝකෙදී බැලුවා. බලද්දි තේරුණා මේක අවබෝධ කරන්න පුළුවන් අය ඉන්නවා. මේ ධර්මයේ දකින්න දක්ෂය මේ මනුස්සයන් අතර දෙවියන් අතර ඉන්න උන්වහන්සේ බැලුවා එක හරියට විලක තියෙන නෙළුම් වාගේ ජලාශයක පිපිලා තියෙන නෙළුම් වාගේ. ඒ සමහරේ ජලාශේ සමහර නෙළුම් පොහොට්ටු තියෙනවා තව යට තියෙන්නේ. වතුරෙන් උඩට ඇවිල්ලා නැහැ. සමහර ඒවා තියෙන යාන්තම් වතුරි ගෑවෙනවා. සමහර මල් තියෙන උඩට මතුවලා ඉර පායනකම් බලන් ඉන්න පිපෙන්න. ඉතින් ඒ නිසා උන්වහන්සේ බැලුවා ධර්මාවබෝධ කරන්න පුළුවන් පිරිස් ඉන්නවා. ඉතින් උන්වහන්සේ තීරණය කළා මම මේ ධර්මයේ දේශනා කරනවා. උන්වහන්සේ ලොවේ බුද්ධිමතුන්ට අමා දොර විවෘත කළා. මේ බ්‍රහ්මයාට කියනවා අමා දොර විවෘත කළා. ඕ ඉතින් ඒ නිසා ඒ ධර්මය අහන්න කැමති අය ශ්‍රද්ධාව ඕ ශ්‍රද්ධාවට පැමිණෙන්න කියනවා. ඕ මේකේ තියෙන බ්‍රහ්මයේ මායේ ධර්මයේ කියන්නේ ඉස්සෙල්ලා මේ පසුබැස්සේ මේ ධර්මයේ මේ ඇයට කියලා වෙහෙසක් මට ඇති වෙයි. මේ අය අවබෝධ කරන එක නැති. නමුත් එහෙම නැ මේක අවබෝධ කරන්න පුළුවන් අය ඉන්න. ඉතින් බලන්න ආන්ගේ බුදුරජාණන් වහන්සේගේ කරුණාවත් අර බ්‍රහ්මරාජගේ ආරාධනාවත් කියන දෙක මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ තීරණය කළා මේ ධර්මයේ ලෝකෙට දේශනා කරන්න. එතන උන්වහන්සේ කල්පනා කළ කාටද මම මේ ධර්මයේ ඉස්සරලාම කියන්නේ. එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේක පාරම දැන් මේකේ තියෙන උන්වහන්සේට උපකමුණ ගේනවා. ඊට පස්සේ තපස්සු බල්ලක දෙන්න දන්න නේද? ඒ දෙන්න වෙළඳාමේ ගියේ. දැන් බලන්න ඒ යුගයේ තේ මිනිසයාට තිබිච්ච වාසනාව අද අපිට නැහැ. ඒ තපස්සු බල්ලක දෙන්න වෙළඳාම යනකොට ඒගොල්ලෝගේ ලේඥාති දෙවි කෙනෙක්. ඒ කියන්නේ එකට ඉඳලා මැරිලා ගිහලා දෙවියන් අතර ඉපදිලා.
ඒ දෙවිය තම ඇවිල්ලකිී තම දෙන්නට අන්න බුදුරජාණ සම්බුද්ධත්තයට පත්වෙල අල්ලුත අන්න බෝසවන ඉන්නවා ගිහිල්ල මේ විලඳයි මී පිඩුයි පූජා කරන්න කිවා. පනීරි දුන්නේ කවුද? දෙවි කෙනෙක් දුන්නේ. නමුත් උන්වහන්සේ ධර්මචක්‍රය පැවැත්තුවාද? පැවැත්වී නෑ. උපක හම්බුණා. චතුරාර්ය සත්‍ය කිව්වද? ප්‍රකාශ කළේ නෑ. උන්වහන්සේ බැලු කාටද මේක ඉස්සල්ලා කියන්නේ? උන්වහන්සේට මතක් වුණා කවුද? අන්න හරි. ආලාර ඇයි සමාධි වඩ පයනේ. හොඳ දියුණු හිත තිබුණා. ඒ ආලාර කාලාමට මේක කියන්න ඕන කියලා හිතනකොටම අන්න දෙවි කෙනෙක් අහසෙන් පෙනී හිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දින හතකට කලින් එතුමා මැරුණා කිව්වා. භාග්‍යතුන් වහන්සේ බුදු නුවණින් මේක දැක්කා. හරි, දින හතකට කලින්. ඊළඟට බැලුව කාටද මේක කියන්නේ? උද්දක රාමපුත් දෙවි කෙනෙක් කියන භාග්‍යතුන් වහන්සේ ඊරේ මැරුණා. මේක භාග්‍යතුන් වහන්සේ මෙතන සඳහන් කරනවා. උන්වහන්සේ කල්පනා කළා කියලා හරි අවාසනාවන්තයි දෙන්න. ඇයි? ඒ දින ඉපදිලා ඉන්න ලෝකෙට ධර්මය කියන්න බෑ. ඇයි? ඒගොල්ලෝ ඉන්න ලෝකවලට ධර්මය අහන්න බෑ. අර අසිත තාපසේ අඬන්නෙත් ඒකන නේද? අර දිවී ලෝකේ විවේක ගන්න කියන අසිත තාපසයා යනක දෙවරු නටනවා. ඇව්වා, මේ මොකද මේ කවදාවත් මම දැකලා නැහැ මේව නටනවා කිව්වා. එච්චර සතුටින් ඉන්නවා. කීවයි දන්නේ? දන්නේ මේ මහා භද්‍රකල්පේ සිව්විනි බුදුරජුන් ලෙස ලෝ පහළ වෙන ඒ පිම්මන්ත කුමාරයා අන්න මේ මනුස්ස ලෝකේ ඉපදුනා. ලුම්බිනි සල්ලායනේ ඉපදුනා කිව්වා. ඒ වෙලම මෙයා ඉක්මනට දිව්‍ය ලෝකෙන් මනුස්ස ලෝකෙට ඇවිල්ලා මාළිගයට ගියා. කියලා බැලුව බලද්දි හරි සම්බුදුරෙක් ඉන්න පින තියනවා. hina vela ඊළඟට ඇඬුවා. ඇහුව ඇයි ස්වාමීනි මේ hina උනේ? කීවා මේ පුත් කුමාරයා මහ ශ්‍රේෂ්ඨ පුරුෂී බවට අනාගතේ පත් වෙනවා. ඇයි ඇඬුවේ hina? උන්වහන්සේගෙන් බණ අහන්න මට වාසනාව නැහැ කියලා. බලන්න අපි වාසනාවන් තුන් නැද්ද? ඒ ධර්මය අහන්න අපිට දුර්ලභ කල්යාණ මිත්‍රෙක් අපිට මුණ ගැහුණා. ඒ අපේ ලොකු ස්වාමීන් වහන්සේ. ඉතින් මේ දුර්ලභ කල්යාණ මිත්‍රයන් වහන්සේ මුණ ගැහුණ නිසා අපිට ආලාර කාලාමට නොලැබිටනේ. රුද්දක රාමපුත්‍රට නොලැබිච්ච, ආසිත තවසර නොලැබිච්ච දුර්ලභ ධර්මේ අපිට අහන්න ලැබුණා. ඒක අපේ ජීවිතේ වාසනාව. ඉතින් ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා, එහෙනම් කාටද මම මේ ධර්මේ කියන්නේ? ඒලා උන්වහන්සේ බැලුවා පස්සක් භික්ෂුන් වහන්සේලා ගොඩාක් විමුක්තියට ආස පිරිසක්. ඉතින් උන්වහන්සේ බැලුවා කොහෙද දැන් ඉන්නේ? බලද්දි ඉසිපතන මිගදායි ඉන්න. ඉතින් උන්වහන්සේ ගමන ආරම්භ කළා. ඊ යද්දි තමයි උපක හම්බුනේ. උපක කියන්නේ කවුද? තාපසයෙක්. එතන තුපස් තාපසයා භාග්‍යතුන් වහන්සේ දකින්නකොටම ඒ ඉන්ද්‍රියන් දැක්ක ගමම්ම කල්පනා කළා, ඌ හරි අපූරු කෙනෙක්, තරුණ සමණයන් වහන්සේ නම. ලම්බෙල අහනවා, ඌ පරිසුද්ධ කියන ආහමතුන් වහන්සේ, ආහමතුන්ගේ ඉන්ද්‍රියන් හරි පාරිසුද්ධයි කියනවා. බබලනවා කියනවා, ඔබ මොනවාගේ ධර්මයකටද කැමති කියලා, ඔබේ සාත්‍රුන් වහන්සේ කවුද කියලා, ගුරුවරයා කවුද කියලා. ඉතින් ඒ ලයි භාග්‍යතුන් වහන්සේ අදාලා උපක තථාගතයන් වහන්සේට ගුරුවරේ නැහැ කිව්වා. ඔව්, නමේ ආචාරී වත්ති, ආචාරීෙක් මට නැහැ. සදිසෝ මේන විද්‍යති, සමාන කෙනෙකුත් මට නැහැ කියනවා. ඔව්, සදේව කස්මින් ලෝකස්මින් නත්ති මේ පටිපුද්ගලෝ, දෙවියන් සහිත ලෝකේ මාහා සමාන කෙනෙක් අය නැහැ. ඔව්, මේක තියෙන මම සියලු අකුසල් මැඩලුව කෙනෙක්. ඔව්, සියලු දේ අවබෝධ කරලා කිසි දෙයකට ඇලෙන්නේ නැතුව, ඔව්, සියලු කෙලෙස් අත්හැරලා දාලා තණ්හාව ශේ කරලා විමුක්තියට පත්widetilde මම ආයෙ මට ගුරුවරයෙක් වෙලා තේරුම නැහැ කියනවා. ඉතින් මේ විදියට උන්වහන්සේ උපකට කරුණු කියලා ඉසිපතන මිගදායට වැඩියා. ඉතින් ඒලා ඉසිපතන මිගදායට වැඩියට
අර පස්සග භික්ෂුන් වහන්සේලාගේ හිතේ ලොකු ප්‍රසාදයක් තිබ්බේ නැයි? අර දුෂ්කර ක්‍රියාව අත්හරිනකොටම ඒගොල්ලෝ කල්පනා කළා, එහෙනම් මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ වැඩි විමුක්ති මාර්ගය අත්හැරියා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ කල්පනා කළා, දැන් මේ ඉහළ කුලයක පැවිදිච්ච කෙනෙක් නිසා උන්වහන්සේ අපි උන්වහන්සේට ගරුසරු දක්වන්න ආසනයක් පනවමු. නමුත් අපි ඉදිරියට ගිහිල්ලා අපි පාත්‍ර සිවුරු පිළිගන්න අවශ්‍ය. නමුත් පුළුවන් වුණා දෙයයට කරන්න ඒක. සම්බුදු බලයෙන් ඒ අයට ඒක කරන්න බැරුව. ඉතින් මේකේ තියෙනවා ඊට පස්සේ මොකද දුන්නේ? බුදුරජාණන් වහන්සේ පස්සග භික්ෂුන් වහන්සේලාට කරුණු පැහැදිලි කළා. උන්වහන්සේගේ එක වචනයකට තමයි මේ පිරිස මේක තේරුම් ගත්තේ. අහනවා මහණෙනි, මීට කලින් දැන් අවුරුදු ගාණක් මම ඔබත් එකට හිටියා. මා යම් අවස්ථාවක කියලා තියෙනවද මීට කලින් මං සම්බුද්ධත්වයට පත් වුණා කියලා තියෙනවද කියලා ඇහුවා. අන්න ඒ ඇයට එහෙනම් තේරුණා කවදාවත් අපිට කියලා නැහැ. එහෙනම් මේක ඇත්ත තියෙනවා. හිත පැහැදුනා. ඉතින් උන්වහන්සේ ඒ පස්සග භික්ෂුන් වහන්සේලාට මේ දසදහසක් ලෝක ධාතු කම්පා කරවමින් දෙවියන්ගේ දේවානුභාවය ඉක්මොල යන ආලෝක ධාරාමය ලෝකෙ විහිදුවමින් උන්වහන්සේ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළා. මේකේ තියෙන ඒ ධර්ම චක්‍රය දේශනාවෙන් ඒ උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කළාට පස්සේ ඒ පස්වග භික්ෂුන් වහන්සේලාටත් පුළුවන් වුණා කියනවා. මොකද්ද? තමන් ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන ඒ ඉපදෙන ස්වභාවයෙන් යුතුදී ආදීනව තේරුම් අරගෙන ඉපදීමෙන් නිදහස් වෙච්චි සදාකාලික සැපේ ලබන්න පුළුවන් වුණා. බලන්නනේ, ඒනම් තමනුත් වයසට යන ස්වභාවයෙන් ඉඳගෙන ඒ වයසට යන ස්වභාවය ආදීනව තේරුම් අරන් ඒ වයසට යන ජීවිතෙන් සදාටම නිදහස් වෙන්න ඒ අමා නිවන අත්දකින්න පුළුවන් වුණා. මරණයෙන් නිදහස් වෙච්ච, ශෝකයෙන් නිදහස් වෙච්ච, කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච ඒ අමා නිවන අත්දකින්න ඒ අයට පුළුවන් වුණා කියන. එහෙනම් බලන්නේ ඒ සම්බුදුරජාණන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍රයා නිසා ඒ උතුම් වික්ෂුන් වහන්සේලා ඒ සීල දුකින් නිදහසෙච්ච අමා නිවන සාක්ෂාත් කළා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා හරි ලස්සන කරුණක් කියනවා. හරි ලස්සන කරුණක් කියනවා. කියන පින්වත් මහණෙනි, මේ ලෝකේ කාම ගුණ පහක් තියෙනවා කියනවා. ඒ කියන්නේ බොහොම ඉෂ්ඨකාන්ත මනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. මේවට කියන පංච කාම ගුණ. මහණ, යම්කිසි ශ්‍රමණේක වේවා බ්‍රාහ්මණේක වේවා මේ පංච කාමයන්ට ගිඩි වුණොත් එහෙම, ඒ පංච කාමයන්ගේ සිත වැසගත්තුත් එහෙම, ඒ පංච කාමයන්ගේ ආදීනව සිහි කරන් නැතුව ඒවා පරිහරණය කරන්න ගියොත් එහෙම, රසවින්දෙන්න ගියොත් එහෙම, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට පාඩු සිද්ධ වෙනවා. ඒක තියෙනවා, ඒ විපතට පත් වෙන්න සිද්ධ වෙනවා. මොකද හේතුව? ඒ අයට ඒ මාර ගහණයට හසු වෙන්න වෙනවා. ඒක මහන්නේ මේ වගේ දෙයක් කියනවා. ඒ තම වැද්දෙක් උගුලක් කටවලා තියෙනවා කැලේ. මුවෙක් මොකද කරන්නේ? මේ කැලේ යනකොට අර උගුලි බෙදෙනවා කියනවා. උගුලට පැටලෙනවා. පැටලුනාට පස්සේ මුවාට ගැලවිලා තියෙනවද? ගැලවිල්ලක් නැහැ. වැද්දාගේ ගොදුරක් බවට පත් වෙනවා. ඒ වගේ තමයි මේ ශ්‍රමණේක වේවා බ්‍රාහ්මණේක වේවා මේ කාමයට ගිජු වුණොත්, ඇලුනොත් ඒ අමාරයාට අසේ නවිපතට පත් වෙනවා. මේකේ තියෙන මාන, යම් කිසි කෙනෙක්ම ශ්‍රමණේක වේවා බ්‍රාහ්මණේක වේවා ඔය පංච කාමයන් ඇලෙන්නේ නැත්තම්, සිහි විකල් කරගන්නේ නැත්තම්, ඒ වගේ සිත බැසගන්නේ නැත ආදීනව මෙනෙහි කරමින් ඒ වගේ නිදහස් වෙන අදහසින් ඒවා පරිහරණය කරනවා නම් ඒ ශ්‍රමණයන් වහන්සේ ගැන කියන්න තියෙන්නේ නම් විපතටපත් උන්නේ නැහැ. කරදරේ වැටුනේ ඒක හරියට මුවෙක් ඉන්නවා උගුල ළඟ නිදාගෙන ඉන්නවා අහුවෙලා නැහැ.
උගල ගාව ඉන්නේ. නම තහු ඉලන්නේ වැද්ද එනකොට මොකද කරන්නේ? දුවල යනවා. කල්ල බේරෙනවා කියනවා. ඒ වගේ තමයි කියනවා. කියනවා මහණෙනි කෙනෙක් ඉන්නවා. මේ සමාධි සමාපatti ඇති කර ගන්නවා. ප්‍රථම ධානයේ, ဒုတိය ධානයේ, ඊද රූප අරූප සමාපatti ඇති කර ගන්නවා. මහණි යම් කිසි කෙනෙක්ගේ ධාන සමාපatti උපදවා ගත්තොත් එහෙම එයානම් මාරයාට පේන්නේ නැති තැනටම ගියා කියනවා. ඒක හරියට මුෙක් ඉන්නවා කියන කැලේ උගුල පලා තින්නේ කියනවා. උගුල දිහා බලන්නේවත් උගුල පැත්තටවත් තින්නේ නැහැ කියනවා. ඒ වාය කියන යම් කිසි කෙනෙක් ධාන හතර අරූප සමාපත් උපදවා ගත්තොත් එයා මාරයාගේ ඇහැට වැලි ගැහුවා කියනවා. පේන්නේ නැති තැනටම ගියා. අන්තිමට කියන මහණි කෙනෙක් ඉන්නවා, වික්ෂුවක් ඉන්නවා. ඒ වික්ෂුව ධාන හතරත් උපදවාගෙන අරූප සමාපත්තිත් උපදවාගෙන ඔව් ඒකේ තියෙන සංඥා විදී නිරුද්ධ වී ගිය. ඒ නිරෝධ සමාපත්තියට සම්වදිනවා. ඒ වගේම ප්‍රඥාවෙන් සීල කෙලෙසුන් නැති කරලා ප්‍රඥාවෙන් යුක්තව සීල කෙලෙස් නැති කරලා ආශ්‍රව රහිතව වාසය කරනවා කියන මහණෙනි. ආංගී භික්ෂුව ඒකේ තියෙනවා අර මාර්යාගේ නොපෙනෙන තැනට ගියා කියනවා. ඔව් මාර්යාට පේන්නේ නැති තැනට ගියා කියනවා. ඔව් මාර්යාගේ ඇස් අන්ධ කරපු කෙනෙක් බවට පත් වෙනවා කියනවා. ඔව් මේ ලෝකී තෘෂ්ණාවෙන් සදහටම ඊතර වෙච්ච කිනා කියනවා. ආංගී භික්ෂුව බයක් නැතුව ඇවිදිනවා කියනවා. බයක් නැතුව හිටගෙන ඉන්නවා, බයක් නැතුව සැතපෙනවා කියනවා. ඒ කවුද? රහතන් වහන්සේ. ඊනම් සීල මහාර ගාහණින් නිදහස් වෙලා සැපසී ජීවත් වෙන්නේ කවුද? ඒ රහතන් වහන්සේලා. එතකොට බලන්න මේ දේශනාවේ බුදුරජාන් වහන්සේ අපිට ඊනම් පරිේශන කීයක් ඉගෙනුවාද? දෙකක්. එකක් අනාරයයි, එකක් ඊනම් අපිත් මහන්සි ගන්න ඕනේ මේ බුද්ධ ශාසනයේ කුමක් දිනු කරගන්නද අපි? ඒ ජරා මරණ වල නිදහස් වෙච්චි අනුත්තර අමා නිවන සොයන ඒ මාර්ගයේ. ඉතින් ඒ නිසා ඒ අමා නිවන ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයෙන් නිදහස් වූ, ශෝකයෙන් නිදහස් වූ, කෙලෙසුන්ගෙන් නිදහස් වූ ඒ අමා නිවන සොයන්න ඒ උතුම් ආරි පරිේශනේ අපටත් පුරුදු කරගන්න මේ උතුම් බුද්ධ දේශනාව අපිට මහෝපකාරී වේවා. සාදු.